අයිබෝවන් පුතේ මේ තියෙන පින්තූර තුන දිහා හොඳට බලන්න. පළවෙනියට සමනලයා, දෙවෙනියට අශ්‍යා, තුන්වෙනියට තියෙනවා ෂර්ට් එකක්. මේ තුනේම යාලට ඇහෙනවා බලන්න, සමනලයා, අශ්‍යා, ෂර්ට්. ස සද්ද ඇහෙනවා නේද? හැබැයි ස සද්ද තුන ඇහෙන්නේ ක්‍රම තුනකට. දැන් මේ බලන්නකෝ, ඔයාලා මේ සයනු දෙක අඳුරනවා නේද? මිට ඉස්සලා දැකලා තියෙනවා, ඉගෙනගෙනත් තියෙනවා. මේ බලන්න, මේක දන්නවද? මේ සයන් ඔයාලා දන්නවද? බලන්නකෝ කවුද යා කියලා. මේ මොකද්ද? මුර්දජ ල. මේ මුර්දජ න. එයාලගේ මේ යාළුවෙක් තමයි මේ යටින් ඉන්නේ. යාට කියන මුර්දජ ශ කියලා. එහෙනම් අපි මේ වෙනකොට සිංහල භාෂාවේ තියෙන සයන වර්ග තුනක් ඉගෙනගෙන තියෙනවා. මේ මොකද්ද? දන්තජ ශ, තාලුජ ශ. මේ අද ඉගෙන ගන්නවා අපි මොකද්ද? මුර්දජ ශ. ඉතින් දැන් ඔයාලට ටීචර් මුර්දජ ශ වලින් යෙදෙන වචන කියලා දෙන්න යන්නේ. කතන්දරයක් කියලා දෙනවා, හොඳට අහගෙන ඉන්න ඕන. පුතේ අම්මෙකුගේ පුතෙකුයි නාන්න යනවා. අඬ කියපන් පුතා අඬනවා තමන්ගේ ෂර්ට් එක නෑ කියලා. අම්මටත් ටිකක් තරහ යනවා. අම්ම ළමයට සැර කරනවා. ඒ සද්දය ඇහෙනවා ඊළඟින් ගියපු කාටද බලන්නකෝ, යක්ෂයෙකුට. යක්ෂයා හිතනවා යාට කවුරු හරි කතා කරා කියලා. යා හිමින් හිමින් ඒ පැත්තට යනකොට හරිම සුවඳක් තමයි යාට දැනෙන්නේ. මොකක සුවඳද ඇවිත් තියෙන්නේ? මල්ලල සුවඳ. මල්ලලට කියනවා තවත් සමාන පදයක් තමයි. මොකද්ද? පුෂ්ප. ඉතින් මේ යක්ෂයා පුෂ්ප පුෂ්ප කී කී මල් සුවඳ බල බල ඒ පැත්තට යනකොට එයාට හම්බෙනවා මේ මොකද්ද හම්බුනේ? ෂැම්පු බෝතලය. එයා ඒකෙන් තමයි සුවඳ ඇවිල්ලා තියෙන්නේ. එයා ඒක අරගෙන ගිහලා හොඳට නානවා. මේ බලන්න පුතේ, දැන් අපි ඉගෙන ගත්ත මුර්දජ ශ තියෙන වචන ෂර්ට්, යක්ෂයා, පුෂ්ප, ෂැම්පු. අපව කියමු ෂර්ට්, යක්ෂයා, පුෂ්ප, ෂැම්පු. මේ රතු පාටින් තියෙන ඔක්කොම මොනවද එහෙනම්? මොනවද? මුර්දජ ෂ. අපි තව වචන ටිකක් බලමු. මේ දක්ෂ, වර්ෂය, වර්ෂාව, රක්ෂාව, කවිෂා. දක්ෂනේ ඔයාලා හැමෝම දක්ෂ ළමයි. වර්ෂය කියන්නේ පුතේ අවුරුද්දක් කියන එක. වර්ෂාව නම් දන්නවනේ වැස්ස. රක්ෂාව කියන්නේ රැකියාව. කවීෂ කියන්නේ ළමයෙක්ගේ නමක්. පුතේ ඔයාලා තවත් දන්ත දෙස, තාලු දෙස, මුර්ද දෙස යෙදෙන වචන හොයාගන්න ඕනේ.